කණේ ගෝසාවට ගොඩක් දෙනේ බය වෙනවා. හදිසියෙම කණේ ගෝසාවක් ඇති වුණොත් තුඟක් ආයි හිතන්නේ එයාගේ මොලේ ගෙඩියක් කියලා. ඇත්තටම කණේ ගෝසාවක් ඇති වෙන්න බොහෝ වෙලාවට හේතු වෙන්නේ කණේ ශ්‍රවණාබාධයක්. ඒ කියන්නේ බාහිර කණේ කලාඳුරු හිරවෙන එක තමයි කණේ ගෝසාව ඇති වෙන්න ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ. මැද කණේ ආබාධයක්. ඒ කියන්නේ මැද කණ අපි දන්නවා කණේ අස්සි තුනක් තියෙනවා. මේ අස්කි කම්පණය වෙලා ශබ්ද තරංගයේ අභ්‍යන්තර කණට ගල තමයි අපිට කණ ඇහෙන්නේ. යම් විදියකින් මේ ශබ්ද තරංගයේ බාහිර කණෙන් මැද කණේ සිට අභ්‍යන්තර කණට ගලා ගියේ නැත්නම් අපිට ඒ වෙනුවට ඒ කණෙන් අසී යන්නේ නැහැ. නමුත් කණ ඇතුලෙන් ගෝසාවක් වගේ ඇහෙනවා. අපි මේ කණේ ගෝසාව ඇති වෙන්න හරියටම හේතුව හොයාගෙන නැහැ. නමුත් අපි හිතනවා මේ ඇහෙන්නේ සමහර විට අපේ ශරීරයේම තියෙන ශබ්ද වෙන්න පුළුවන් කියලා. මොකද ගොඩක් බොහෝ දිනෙකට තමන්ගේ ලේන හරවල ලේ ගමන් කරන සද්දයක් ඇහෙනවා. එතකොට හෘදේ වස්තුව බීට් වෙනවා වගේ කියකිය හાર્ට් එකේ බීට් එකත් එක වගේ ඇහෙන්නේ. ඒ වගේම සමහර අයට කේතලයක් නටනකොට හූ කියන සද්දේ, ඒ වගේ එහෙම නැත්නම් රේඩියෝ එකේ ටියුන් උන් නැතුවම හූ කියන සද්දේ, ඒ වගේ ගෝසාවක් ඇහෙනවා. සමහර අයට මේක නිසා නිදා ගන්නත් බැරි වෙනවා. සමහර අයට කේන්ති යනවා, ඒ වගේ ප්‍රශ්නත් ඇති වෙනවා. එතකොට සමහර අයට සියදි විහානි කරගන්න පවා හිතෙනවා. විශේෂයෙන්ම වයස්ගත අය තනියෙන් ජීවත් වෙන කෙනෙකුට කණේ ගෝසාව ඇදුනොත් ඒ අයට ජීවිතෙත් එපා වෙනවා. ඉතින් ඒක නිසා කණේ ගෝසාව ඇදෙන රෝගී ඔබ ළඟට ආවොත් එහෙම නැත්නම් පවුලේ කෙනෙකුට කණේ ගෝසාව මේ බලනාගේ පවුලේ කෙනෙකුට කණේ ගෝසාව තියෙනවා නම් උගුරුකරණ ආසියේ වෛද්‍යවරයෙක්ගේ සහාය තමයි ගන්න ඕනේ. උගුරුකරණ ආසියේ වෛද්‍යවරයෙකුට පුළුවන් බාහිර කණ මැද කණ පරීක්ෂා කරන්න පුළුවන්. අභ්‍යන්තර කණටත් අපි ශ්‍රවණ පරීක්ෂණයක් කරනවා. එතකොට දැන් මේ විදිහට මේ ඉස්සෙල්ලාම අහන ප්‍රශ්නේ තමයි ඔබට කණේ ගෝසාව තියෙනවා නම් කන් ඇසීමේ අඩුවක් තියෙනවද කියන එක. කන් ඇසීමේ අඩුවක් තියෙනවා නම් ඒක යථාර්ථයට පත් කරාම ඔබේ කණේ ගෝසාව නැති වෙලා යන්න ඉඩ තියෙනවා. ඒ වගේම ඔබේ නාඩි වැටෙන එකත් එක්ක නම් ඔබේ කණේ ගෝසාව වෙන්නේ කණේ ආබාධයක් නොවෙන්නත් පුළුවන්, රුධිර වාහිනී ආබාධයක් වෙන්නත් පුළුවන්. ඒ අවස්ථාවේදී අපි ඒක ටිකක් සීරියස්ලි ගන්නවා. ඒක ගැන අපි වැඩිදුර පරීක්ෂණ කරන්න ඕනේ කියලා. ඒ වගේම අපි අහනවා ඔබට නිින්ද යනවද? මේ පස්සේ ගෝසාව නිසා ඔබේ නිින්ද යාමේ අඩුවක් තියෙනවා කියලා අපි අහනවා. ඒ කියන්නේ යම් විදියකින් නිින්ද යනව අඩු නම් අපි ඒකටත් ඒ අයට කියනවා මේ මේකට අපි විසඳුමක් ලබා දෙනකන් මිහිරි සංගීතයකට වගේ පොඩක් සවන් දෙමින් නිදා ගන්න කියලා. මොකද මේ කණේ ගෝසාවේ තියෙන ප්‍රශ්නේ තමයි අපි මේකේක තරහ වෙන්න වෙන්නේ සද්දි වැඩි වෙනවා. ඒක පෙරලා පහර දෙනවා. එතකොට අපි ඉස්සෙල්ලාම දැනගන්න මේ શબ્දය තියෙනවා. නමුත් මේක ගැන හැම තිස්සෙම මේ ගැන කියවන්නත් අනිත් අයට කියන්නත් මේ ගැන සිතන්නත් නැතුව ඉන්න ඕනේ. මොකද අපිට උගුරුකරණාසේ වෛද්‍යවරයෙකුට පුළුවන් මේකට හරියටම හේතුව හොයලා විසඳුමක් දෙන්න. ශ්‍රවණාධාරයක් දෙනවා බොහෝ වෙලාවට වයස්ගත අයගේ කන්නේ ගෝසාව තියෙනකොට. මොකද වයස්ගත අයට තීව්‍ර ශබ්ද උදාහරණයක් විදියට අපි දැන් ස්වර සප්තකයේ උච්ච ස්වර කියන්නේ ඒවා එනවා අඩු. ඉතින් ඒව ගොඩක් වෙලාවට අපි කතන මේ අපිට අහන්න වෙන කෙනෙක් කතා කරන එක අහන්න තීව්‍ර ශබ්ද අවශ්‍යයි. ඒකට මේ තීව්‍ර ශබ්ද හරියට මෙයාට ඇහෙන්නේ නැත්නම් එයාට කණේ ගෝසාවක් ඇහෙනවා. එතකොට අපි කලාඳුරු තීරණ එක සුද්ධ කළා. මැද කණේ ප්‍රශ්නයක් නැති බව අපි දැනගත්තාට පස්සේ ශ්‍රවණ පරීක්ෂණයෙන් තහවුරු කරලා ඇහිමේ අඩුවක් තියෙනවා නම් අපි එයාට ශ්‍රවණාධාරයක් ලබා දෙනවා.